මුල්ම අවස්ථාව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරනාමැතිතුමනි ඔබතුමාට චන්දනා මුලින්ම කියන්න ඕනේ මම සුනිහන්ත මන්තුමාට දිගට උත්තර දෙන්න යන්නේ නැහැ එතුමා කිව්වා මේ මම ජාතිවාදී පදරමින් කතා කරා කියලා මම මේ සිරස මේ වැඩසටහන බාර ප්‍රේක්ෂක ජනතාවගෙන් එක ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙන්න සුනිල් හඳුන්නේ නැත්තේ ඩිලාන් පෙරද ජාතිවාදී ඒ ප්‍රශ්නේ ඇහුවම ඩිලාන් පෙර විසින් ප්‍රශ්නේ අහන්නේ ඒ උත්තරේ ප්‍රේක්ෂකන්ට උත්තර දෙයි මට hina මේ සුනිල් හඳුන්තු මහත්තයා මොන මුකෙන්ද ඩිලාන් පෙරට ජාතිවාදී කියන්නේ හඳුන්නේ නැති ඒ ප්‍රශ්නේ උත්තරේ මේ රටේ ජනතාව දන්නවා ඩිලාන් පෙර කොතනද කියන එක දන්නවා බොහොම ස්තුතියි ප්‍රශ්නේ ඇහුවට ඒ ජාතිවාදියා කවුද කියලා හඳුන්නේ නැති මන්තුමාට හෙට උදේ කන්නාඩි වල බලා ගන්න පුළුවන් වෙයි කෙසේ වෙතත් මම කියන්න ඕනේ මට මතක් වුණා අපේ රවි කණුවානේ මන්තුම කතා කරනකොට 94 අපි අලුත් ආණ්ඩුව හදලා රවි කණුවානේක මන්ත්‍රීතුමාලා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දෝෂාභියෝගයක් ගෙනල්ලා ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ලලිත දොරමුදලි මහත්තයාගේ පක්ෂයේ කණ්ඩායම හදාගෙන එදා පොදු පෙරමුණේ ආණ්ඩුවක් හදලා කෙසර්ලා ගුණසේකර මහත්මයා රවි කණුවානේක මහත්මයා ශ්‍රී මෙතරදුලි මහත්මියල එහෙම පොදු පෙරමුණේ ආණ්ඩුව ඉඳගෙන හිටපු අවදියේ අපි ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන මල්බෙරි කණ්ඩායම හදාගෙන අපි එදා යම් යම් අවස්ථාවලදී අරගල කරපු හැටි මට මතක් වුණා. ඒ වගේ මට මතකයි අපි ඒ දවස්වල ඒ දෝෂාභියෝගේ ආපු දවස්වල කතා කරනකොට ඒ දෝෂාභියෝගයේ තුල තිබුණු දෝෂයන් දිහා බැලුවා. ප්‍රේමදාස මහත්මයාගේ යුගයේදී 800ක් අපේ පොලිසිය හමුදාව කොටි හමුදාවට බාර කළා. පැය 24න් කොටි හමුදාවේ පොලිසියම මරපු හැටි ඒ දෝෂාභියෝගයේ තිබුණා. ප්‍රේමදාස මහත්මයාගේ පවුලේ උදවිය විවිධ පෙට්‍රල් ෂෙඩ් අරගෙන ඒවා කුණුකොල්ලයට කරපු හැටි ඒ දෝෂාභියෝගය තුර තිබුණා. එවැනි ඉතිහාසයක් පහු කරගෙන තමයි අපි අවුරුදු 17ක UNP පාලනය හරහා පොදු පෙරමුණේ ආණ්ඩුව හදන්නේ. ඒ නිසා මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ හැබැයි මේ සමහර කාරණාවලදී මට රවි කරුණායක මහත්තයා කතා කරනකොට මට අතීතයේ මතක් වුණා. සමහර කාරණාවලදී ඔහු එතුමා හිතාමතාම සමහර කාරණා කීම පැහැරෙයි කියලා මම හිතනවා. උදාහරණයක් ඇරෙද්දී එතුමා ණය පිළිබඳව කිව්වා. හැබැයි ණය පිළිබඳව කියනකොට එතුමා කිව්වේ නැහැ. එතුමා දන්නවා. එතුමාත් හොඳට ආර්ථික විද්‍යාව ගැන දන්න කෙනෙක්. එතුමාව දන්නවා ණය ගැන කතා කරනකොට දලදේශීය නිෂ්පාදිතයත් එක්ක අනුපාතිකව තමයි ණය ගැන කතා කරන්න ඕනේ. ඒක පත්‍රවල දාලා කතා කරන්න බෑ. අවසාන විනාඩිය. දැන් එතුමාගේ ගණන කිසි මහත්තයා ආණ්ඩු කාලේ 2002 ණය ප්‍රතිශතය දලදේශීය නිෂ්පාදනයේ බලනකොට 105.6යි. 2003 103.3යි. 2004 වෙනකොට 102.3යි. ණය ප්‍රතිශතය දලදේශීය නිෂ්පාදනයේ එක්ක. හැබැයි ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලේ වෙනකොට 2006 87.9යි. 7 85යි. 8 81.4යි. 9 86.2යි. මේ වෙනකොට 74.5යි. ණය බලන්න ඕනේ ඡන්දන ණය බලන්න ඕනේ දලදේශ නිෂ්පාදක සංසන්දනාත්මක. දැන් බැංකුවකින් ණයක් දෙනකොට බැංකුව ණය දෙන්නේ ඒ ණය ගන්න කෙනාගේ ආදායම් බලලා ගෙවන්න පුළුවන්ද කියලා බලලා. ඉතින් ණය දෙනව නම් මේ රටට වැඩියෙන් ඒ ණය දෙන ආයතන ණය දෙන්නේ ගෙවන්න පුළුවන්ද කියලා බලලා. ගෙවන්න බැරි නම් දෙන්නේ නැහැ. ඉතින් ගෙවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒක පුද්ගල ආදායම වැඩි වෙච්ච හැටි බලන්න. බලන්න 1960 ඉඳලා අවුරුදු 15ක් ගියා. අවසන් කරන්න බෑ. ඒක පුද්ගල ආදායම දෙගුණයක් වෙන්නේ. 141 ඉඳලා 281 වෙන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර. 75 ඉඳලා 91 තව අවුරුදු 16ක් ගියා 281 දෙගුණයක් කළා 547 වෙන්නේ. 90 ඊට පස්සේ තව අවුරුදු 13ක් ගියා 281 දෙගුණයක් කළා 547ට. තව අවුරුදු 13ක 1060ට. හැබැයි ජනාධිපතිතුමා කාලේ අවුරුදු 4කින් 1062 එක පුද්ගල ආදායම 2014 වුණා. අද මේ රටපුරාම හැදෙන පාරවල් දිහා බලාගෙන, අද රටපුරාම හැදෙන වරායල් දිහා බලාගෙන, අද රටපුරාම හැදෙන ගුවන්තොටු පොළවල් දිහා බලාගෙන, අද රටපුරාම හැදෙන වතුර ටික දිහා බලාගෙන, අද ගම්වල ප්‍රධාන පාරවල් කාපට් වෙනකොට, අධිවේගී මාර්ග හැදෙනකොට, ගම්වල කොන්ක්‍රීට් පාරවල් හැදෙනකොට මේවා දිහා බලාගෙන චන්දන ඒවා එහෙම් පිටම අමතක කරලා කතා කිරීම යෝග්‍ය වන්නේ නැහැ. අඩුපාඩු කියන කම ගැන වෙන එක. ඊළඟට ගොවියා රුපියල් 350ට පොහොර දෙන එක. අවසන් කරන්න. තේ ගොවියා රුපියල් 1000ට පොහොර ටික දෙන එක. කඩුවල ගොවියාට පොහොර ටික දෙන එක. මේ හැම ක්ෂේත්‍රයක්ම බලලා තිනවා. මේ ජනාධිපතිතුමාගේ කාලේ තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප ඉලක්කම් 4න් අවම වැටුප ඉලක්කම් 5ට ආවේ. ඒවා ගැන කියන්නේ නැත්තේ ඇයි? ඒ නිසා මේ සෑම කාරණයක්ම පැත්තකට දාලා එහෙම් මෙහෙම් පුංචි පුංචි කාරණා අරගෙන කතා කිරීම පිළිබඳව මට කියන්න තියෙනවා මන්තුමාට මේ පෙරේදා අර සරසංගම් මහත්තයා කියපු දේ. ඒ කියන්නේ ලොකු බිල්ඩිමක් හදලා බිල්ඩිම අවසන් කරලා
ඒ බිල්ඩිමන් කතා කරන්නේ නැතුව අර ලැබොරටරි ඉන්ස්පෙක්ටර් අවිල්ලා වැසිකිළියේ මේ මේ මෙතන හිර වෙලා තියෙනවා කොහම ඒ ගැන කතා කරන්නේ ඉතින් අවසන් කරන්න නැතුව එහෙනම් ලැබොරටරි ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න එපා ඔබතුමා මම එක ස්කෝල් එකකට ගියේ එහෙනම් ඔබතුමා අපිට එක ඉතිහාසයක් තියෙනවා ප්‍රේමදාස මහත්මයාගේ දෝෂාභියෝගය පරද්දලා අපි ආණ්ඩු ගත්ත මිනිස්සු ඒ නිසා ඔබතුමා සමස්තය දිහා බලලා හැම එකම නෑ නෑ කියන්නේ නැතුව කරපු වැඩ ටිකක් කියලා ඔබතුමාගේ අඩුපාඩු තුමු තමයි රවි කරුණායක මහත්තයා කරුණානායක වෙන්නේ හරි සුදී සුදී मिलग अवस्थाव एक्साज जाति पक्ष पार्लिमेंट मंत्री गारु रवि करुणा नायक करुणावे नायक दुर्लता प्रश्न विद्यता प्रश्न मम किया दापेक्ष अद जनता दवा यदा तिब्ब सीयट एकसी अडूने अरे सुनामी पश्चे लोके रटवल विशिया रटे तिब नाय प्रमाण नतिगर अड़गर कपल एचर इवे तम रटे आती सकूरी ने अद यदा तिब नाय बरतावे अद एक भाषे यदा तिब रुपया हेट हतर दाहक तिब नाय बरतावे दा पहे අද මේක 2,98,000ට වැඩිලා තියෙනවා ණය බරතාවේ ඒක ඒක එහෙම සංසන කර හරියන්නේ නැහැ මේකත් එක්ක තමයි මුලා කාලේ 100 පැනලා ඔන්න ඉතින් අපි දැන් 170ක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ 100 පැනනද නැද්ද කියලා ජනතාව බලයි ඒගොල්ලෝ 100ට අද 100ට 100ක් ගන්න දෙයි හංගන්නේ 100ට 100ක් ඒගොල්ලෝ දත් මිටි කාගෙන ඉන්න ආණ්ඩුවට ටොක්කක් දෙන්න කොහො කො ටොකු ඉතින් ඒක තමයි බලන්න ටොකු දෙන්නම තමුන් ආසලට දැන් මේ ටොකු හිල් වෙන්නම දෙන්න තමුන් ආසලට අපිට නෙමෙයි මට කියන්න පුළුවන් වන්නේ මම මෙතන උපුටා ගන්නවා අපේ ජනාධිපති ලේකම් එතුමා කියනවා රාජ්‍ය ආයතන වංචා දූෂණ ගැන සියලුම ප්‍රධානීන් වගකිව යුතුලු. ඇයි සුද්ධ කරන්නේ නැත්තේ? මේ ආසියාව ආශ්‍රමත් රටක්ලු. පාර්ලිමන්ට් ඇස් ෆේල් කියලා දියුගුණසේකර මං ගරු කරන ඇමතිවරේ. UPF ඒ පාර්ට්නර් වොන්ට් ප්‍රෙසිඩෙන්සි අබෝලිෂ් ඇයි මේක කරන්නේ නැත්තේ? මං ඇහුවා KP ලා මං ඇහුවා මේ කරුණාම්මලා මං ඇහුවා බෝම්බ ගහපු පිළියෙන්ලා කරුණාම්මන් කොළඹට ගෙනාවේ අලිසෞල් මවුලානා UNP මන්ත්‍රී කාලේ ප්‍රධානී දාගෙන අන්න දැන් කියනවා දැන් කියනවා පිටරට මේ සුනිල් සුනිල් හඳුන් නැති ඇමතිතුමා මන්ත්‍රීතුමා කිව්වා මේ අපි සාමගි උසුමක් ගෙනවා කියලා මං එකක් කියනවා ජනාධිපති එක දෙයක් කිව්වා අපි රනිල් වික්‍රමසිංහ ස්තුති කරන්න ඕනේ ඒ සාමගි උසුම නිසා තමයි කරුණාම්මාගේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා තියෙන්නේ කියලා ඒක හොඳවත් දැන් ඒ නිසා තමයි ඒකේ කොටස් ගන්නකොට හොඳයි මතක තියාගන්න ඕන තියෙන්නේ මෞලානගේ වාහනේ එනකොට හොඳයි ඉතින් දැන් කොයිද මෞලාලා ඉන්නේ දැන් මෞලාන් ඉන්නේ ඔබතුමාලගේ මුස්ලිම් කොම්ලේ තරව කරනවා දැන් මොනවද මේ කියන්නේ දැන් මේ දලදා මාලිගාවට බෝම්බ ගහපු කරුණායි ඔයගොල්ලෝගේ ඔබතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ඔබතුමාගේ දැන් ඉන්න ඒ බෝම්බ ගෙනියන උදව් කරපු පිළියෙන් ඉන්නේ මහනායක කරු ජයසූරිය නැගිනහිරලා බෞගි නැගිනහිරලා නැගිනහිරලා කරු ජයසූරිය තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂය අරකයි මේක කියන අපි තමයි ඔබතුමා මේ රටේ අන්තවාදී නැති එකම පක්ෂය ඔබතුමා මේ ඉතලගේ මං ගවිනාඩියක් තියෙනවා ගම්බිජේ මත වෙනස් වුණාට ජාතික හෙළවරුමියොත් කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධන් මැතිවර් මේ යාපනය ගිහිල්ලා ශ්‍රී ලංකා කොඩි එතන ඉස්සු එකට අගය කරන්න ඕනේ කියලා සම්බන්ධන් මේ වගේ අන්තවාදී නැති පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය මේක තමයි මමද කතා කරන්න අතවද එතකොට කරන්න ඔබ මෙතන හරි ඔය කියන්නේ මේ කරුණාකරලා බෞතුල්ලේ නෑ පුළුවන් බාධා නෑ මේ බැහැදිලි කර ගැනීම සඳහා පමණ පැහැදිලි කර ගැනීම සඳහා පමණ පාරේ යනවා පාරේ යනවා මේ වගේ කරුණා පැහැදිලි කර ගැනීම සඳහා පමණ අර කරුණා පැහැදිලි කර ගැනීම සඳහා පමණ මේ නිවැරදි කරනෝනේ මේ සටහන කරුණා පේන නැහැ මෙතුමා කරුණා පැහැදිලි කර ගැනීම සඳහා පමණ මේ පේන නැහැ මේ වටේ ආරම්භ කරනකොට කිව්වා මේ වටේදී බාධා කිරීම සහ ඒ ප්‍රශ්න කරන්න පුළුවන් කරුණා පැහැදිලි කිරීම සඳහා පමණ නිවැරදි කරන පාඩක් නැහැ මෙතුමා නිවැරදි කරන්න කරුණා කරලා එහෙම කිව්වා නිවැරදි කරන්න කතා කරලා ඉඳ දුන්නේ හොඳයි මේව වැරදි නිවැරදි කරන්න කිව්වා හෙට උදේට නිවැරදි කරන්න වෙයි හරි සමාවෙන්න කරුණාක් පැහැදිලි කර ගැනීම කරුණාක් පැහැදිලි කර ගැනීම සඳහා පමණක් බාධා කර හැක ඔව් මේ කරුණ පැහැදිලි කරනවා නෑ නෑ කරුණාක් පැහැදිලි කර ගැනීම සඳහා පමණක් මේ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ පුදුමනේ නෙමෙයි මේ බාදු පුදුම බඩු ටිකක් ඉන්නේ සමාවෙන්න හරි බැංකුවේ ප්ලග් එක ගලන්න හදපු ඒක ඔබතුමාට විනාඩියක් දෙනවා තාම බැලුවන් නැතු ඒ බඩු ඔක්කොම මෙතන දෙහිවල මුස්ලිම් පල්ලියට ගහනකොට අනුරාධපුර මුස්ලිම් පල්ලියට ගහනකොට දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ගන්නකොට ඒක හිටපු රවුෆ් හකින් මම ලැජ්ජ නැතුව නැගෙනහිර ගිහිල්ලා ආණ්ඩුවේ කකුල් දෙකක් තියාගෙන ඔළුව එළියට දාගෙන කියනවා මම එතරම් නෑ මෙතරම් නෑ කියලා. අන්න එතර තමයි ජනතාව මේ හැයට හොඳ උත්තරයක් ලබලා දෙන්න තියෙන්නේ. තුන්නම
ආණ්ඩුවේ තින්නෝ එළියේ තින්නෝ ඒ කියන්නේ කුකුල එක තැනක මිනිස්සු අනෙක් තැනක මෙහෙම තමයි මේ කුකුල් පැටවු ඉන්නේ ඒකට ගිහිල්ලා දැන් අරහේ ගත්තර මෙහෙ ගත්තර අන්නේ මෙතන තමයි එක්සත් ජාතික පක්ෂය විතරයි තනියෙන් එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අලි පෙරහැර මෙතන පටන් ගන්න තියෙනවා අපිට වැරද්ද කරා වෙන්න පුළුවන් අපිට අල්ලපු ගෙදරට පොහොර දාන්න ගිහිල්ලා ඒ ගෙදර තියෙන අස්වැන්නත් මේගොල්ලෝ නෙලා ගත්තා දැන් අපර නෙලා ගන්න තියෙන වෙලාව තමයි දැන් ඇවිල්ලා තියෙන කියන එක මේවාත් කියන්න කැමති ඒ බොහොමයි කාලය අවසන් වෙලා තියෙනවා බොහොමයි කාලය අවසන් වෙලා තියෙනවා හරි උණුසුමක් ඇතුණා දිලාත් බාධා කිරීම විතර නෙවෙයි අර පැත්තටත් පරිණා නෑ 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 අපර තියෙන කාලය අවසන් වෙලා තියෙනවා දෙන්නෙක් මදි වට කාලය අවසන් වෙලා ඉස්සත් මේගොල්ලෝ කාලය අවසන් වෙලා තමයි ඒගොල්ලෝ ඔප්පු කරන්න හදනවා කාලය අවසන් දෙන්නකින් දැන් දෙන්න කිව්වට මෙයා වෙනම පැත්තකට बलान එක්සත් ජාතික පක්ෂ පුද්ගලිකරණය කරන්න දුන්න ඉඩ දුන්නලු ආයතන 32ක් පුද්ගලිකරණය කරා එතකොට චන්දිකා කුමාරතුමා ආයතන 64ක් පුද්ගලිකරණය කරා එතකොට දැන් මේ පට්ටබල් බොරු කියන දැන් කියනවා එකක් පුද්ගලිකරණය කරන්නේ නැහැ අගදාසි කර්මන්තේ ඇමරිකියේ අගදාසි කර්මන්තේ ඇමරිකියේ අවසන් කරන්නේ නැහැ ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකියේ අගදාසි කර්මන්තේ දීලා තියෙනවා මොනවද නැහැ කියන්නේ දැන් මම කියනවා මෙහෙංගිලි කොට ඇඟිලි හතරක් තමාගේ පැත්තට මේ වෙනවා. ඔබතුමා අවසන් කරන්න. සත්‍ජාත්‍ය පක්ෂය විතර මේ අවසන් කරන්න. හදලා දැම්මට පස්සේ 2001 චන්දි කුමාරගේ ආර්ථිකය අවසන් කරන්න. අපි හතරට අවසන් කරන්න. මම කියන්නේ අන්තිම අවසන් කරන්න. අවසන් කරන්න. අවසන් කරන්න. පොලිස් කියන්නේ 2008 දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න බැරි බර්තිප් ප්‍රේමාලට ඒ වගේම මහීපාල හේරත්නතුමා කරුණාකර බාධා කරන්න එපා. පිළියන් මැතුමාට ආණ්ඩු කුඹල වැඩ කරේ නැහැ. ගිහිලා මාස 10ක් ඉස්සලා ඡන්දේ ගිරල්ලා දැන් කියලා දෙන්නේ දැන් බෑග්පැකල ගෙදර යන්න වෙලා තියෙන්නේ. අවසන් කරන්න. බොමි සුදී. ජයවා අක්ෂජාති. චම්ම රස්තාව වරහා මහා මාර්ග චන්ද්‍රපට තප්පරයක් දැන්. මේ 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 आराधना कल सिटी गौरवनीय देशपाल सीधनाट पुलवाण तमन मत समग नुगल मत हिद्री पहली किरी मम गौरव इला प्रेक्षकागारे ये विवाद उभ मदिहत्प हेम उनो मिथन गोसा वक्यन्े एक प्रेक्षक असाधारण मुखद ये आयट निवेदी अहन्न बह एन सा अगन सलक्लिम चंदन एक වටිනාකම කුත්තියන අසුර. අර විපක්ෂ නායකතුමාට අපේ ගුණ අපේ හොඳයි කියලා කට් කටි අර පෙන්වන සිරසේ ඒකේ වටිනාකම කුත්තියන මේ කට් ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලෝ. පෙන්වේ සිරසේ හරි 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 හරි. පෙන්වේ සිරසේ හරි 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 හරි. අපි හෙන්නේ සිරසේ